විශේෂයෙන්ම වර්තමාන ආණ්ඩුවේ පැවති ආණ්ඩුවෙත් ආර්ථික ප්‍රතිපත්ති බවට පත් වෙලා තිබුණේ මුළුමනින්ම නිෂ්පාදන ආර්ථිකයේ බිඳවට්ටමින් සේවා ආර්ථිකයක් කරා අප රට ගෙන යන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස දැන්ගත්තු අපේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 56%කට අධික ප්‍රමාණයක් සම්පාදනය කරනු ලබන්නේ සේවා වෙළඳපොළින්. ප්‍රධාන කොටම පවතින ආණ්ඩුව පැවති ආණ්ඩුව ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය බවට පත් කරගත්තේ නිෂ්පාදන ආර්ථිකයේ බිඳවට්ටමින් සේවා ආර්ථිකයක් කරා අපේ රට ගෙන යන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස දැන් ගත්තොත් අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 56%කට අධික ප්‍රමාණයක් සපයනු ලබන්නේ සේවා වෙළඳපොළින්. නිෂ්පාදන ආර්ථිකයේ මුළුමනින්ම කඩා වැටලා තිබෙන්නේ. ඒ හේතුවෙන්ම අපේ රටට වසරකට පිටරටින් බහණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඩොලර් කෝටි 1900කට අධික මුදලක් වැය වෙනවා. ඩොලර් බිලියන 19කට අධික මුදලක් අපිට වැය කරන්න සිද්ධ වෙලා තිබෙනවා පිටරටින් අපේ රටේ අත්‍යවශ්‍ය බහණ්ඩ ආනයනය කිරීම හේතු කොටගෙන. ඒනුත් පෙන්නුම් කරනවා අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයේ මොනතරම් ප්‍රමාණයකට නොසලකා හර තිබෙනවද කඩාවැටෙමින් තිබෙනවද කියන කරුණ. අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයේදී වැදගත් පාර්ශ්වකරුවෙක් තමයි කුසකර්මාන්තය. අද අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 10.5%කට ආසන ප්‍රමාණයක් සම්පාදනය කරනු ලබන්නේ සම්පූර්ණ කරනු ලබන්නේ කුසකර්ම ශේෂ්ත්‍රී. ඒ විතරක් නෙවෙයි අපේ රටේ ජනගහණය 170,000කට අධික ජනගහණයක් තමන්ගේ ප්‍රධාන ජීවිකාව බවට පත් කරගෙන තිබෙන්නේ කුසකාර්මික ශේෂ්ත්‍රී. ඒ විතරක් නෙවෙයි අනුරාධපුර පොළොන්නරුව වැනි ගොවි දිස්ත්‍රික් වලට අපි ගියොත් ඒ දිස්ත්‍රික් වල ඍජු කුසකර්මාන්තය යෙදෙන අය වගේ පොලිසිය මහත්තයෙක් ඉන්නවනම් ඔහුත් කුඹරක් වගා කරනවා. ගුරුවරයෙක් ඉන්නවනම් ඔහුත් කුඹරක් වගා කරනවා. ඒ නිසා පවතින සංඛ්‍යා දත්තවල ඍජු කුසකර්මාන්තයෙන් යැපෙන අය 170,000ක් වුණාට ඊට අමතර විශාල ප්‍රමාණයක් තමන්ගේ ජීවිකාවේ ප්‍රධාන කොටසක් බවට කුසකර්මාන්තය පත් කරගෙන තිබෙනවා. ඒ නිසා රටේ ආර්ථික පැත්තෙන් බැලුවොත් ජනතාවගේ ජීවත් වීමේ පැත්තෙන් බැලුවත් කුසකර්මාන්තය අපේ රටේ වැදගත් ශේත්‍රයක්. හැබැයි පහුගිය කාලේ පුරාවටම පැවති ආණ්ඩු පවතින ආණ්ඩු මේ කුසකර්මාන්තේ නොසලකා හරිනවා පමණක් නෙවෙයි කුසකර්මාන්තේ මෙතෙක් ගොවි ජනතාව දිනාගෙන තිබුණු අයිතිවාසිකම් සහ පහසුකම් තිබුණා නම් ඒ පහසුකම් සියල්ල කප්පාදු කරමින් තමයි මේ ආණ්ඩු කටයුතු කරමින් තිබුණේ. අපි දන්නවා කුසකර්මාන්තේ ප්‍රධාන යෙදවුම තමයි හොඳ බීජ සම්පතක් ලබා දී තිබුණේ. ඒ වෙනුවෙන් ආණ්ඩු සතු බීජ පර්යේෂණ ආයතන තිබුණා. රජයේ සතු බීජ ගොවිපළවල් තිබුණා. අද සිදු වී තිබෙන දේ තමයි බීජ පර්යේෂණ ආයතන කඩාවැටලා තිබෙනවා. බීජ ගොවිපළවල් කඩාවැටලා තිබෙනවා. ගොවි ජනතාවට මුළුමනින්ම තමන්ගේ බීජ සම්පාදනය කර ගැනීම වෙනුවෙන් බීජ ලබා ගැනීම වෙනුවෙන් පෞද්ගලික සමාගම්මිත අධික මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම තමයි අස්වැනු නිලන කාලෙට සාමාන්‍යයෙන් අපි දන්න ඕනෑම රටක ගොවියෙක් අස්වනු නිලන කාලෙ තමයි සතුටින් ඉන්නේ. හැබැයි ලංකාවේ ගොවීන්ට සිද්ධ වෙලා තිබෙනවා අස්වනු නිලන කාලෙට දුකින් ඉන්න. අර්ථාපල් නිලන කාලෙට අර්ථාපල් ගොවියට පාරට එන්න සිද්ධ වෙනවා අර්ථාපල් විකුණන්න කියන්නේ. වී නිෂ්පාදන වෙන කාලෙට වී ගොවියට පාරට එන්න සිද්ධ වෙනවා වී ටික සාධාරණ මිලකට ගණන් කියලා උද්ඝෝෂණය කරන්න. ඒ නිසා අද අපේ රටේ ගොවි ජනතාව අස්වනු නිලන කාලෙට දුකින් ඉන්න ගොවි ජනතාව බවට පත් වෙලා තිබෙනවා. එහි ප්‍රධානම එක තමයි වර්තමාන ආණ්ඩු කුසකර්මාන්තය කෙරෙහි අනුගමනය කරමින් තිබෙන ප්‍රතිපත්තිය. එහි වැදගත් ලෙස ගත්තොත් අපි දන්නවා මේ වන විට පහුගිය අයවැය ලේකණේ පොහොර සහනාධාරය කප්පාදු කිරීම සඳහා තීරණයක් පැවති ආණ්ඩුව ගත්තා. මේ පවතින ආණ්ඩුව ගත්තා. මේ පොහොර සහනාධාරය මහින්ද රාජපක්ෂ මහත්මගේ හිත උණු වෙලා හරි පැවති පාලකයන්ගේ හිත රිදිලා හරි ලබා දීපු සහනයක් නෙවෙයි. මීට පෙරත් පෝර සානාධාරය කප්පාදු කරා. ඒ පෝර සානාධාරය කප්පාදු කරන වෙලාවේදී අපේ පක්ෂයට අනුබද්ධ සමස්ත ලංකා ගොවි ජන සම්මේලන රටපුරා දිස්ත්‍රික්ක 12ක ගොවි උපවාස පටන් ගත්තා. එතනින් අතර නොවි කොළඹ දුම්රිය පොළ ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරා මේ පෝර සානාධාරය යළි ලබා දිය යුතුයි කියලා. ඉනිසා 2005 මැතිවරණයේදී ප්‍රධානම සටන් පාඨය බවට පත් වී තිබුණේ කප්පාදු කරන ලද පෝර සානාධාරය යළි ලබා දිය යුතු කියන එක තමයි ප්‍රධාන සාධකය බවට පත් වෙලා තිබුණේ. ඒ අනුව තමයි රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට සිද්ධ වුණේ ගොවි ජනතාවගේ අරගල
Gujana tawa ke udgoshan, eh itu kotagena, yali pora sana dari laba dina raja paksa panen itu siddhuna. Eh anu tamai, vi govitana sadha, pora metia kupial tunsi panah gani laba dina lebuni. Namun, raja paksa anu dia pahugiya, awasan naurudhi, oh ne pora sana dari kappa dukar. Rupial tunsi panah arti bunu pora sana dari, rupial lekasiya panah kena atrik, raksana gastwa kaya karla, pora metia kupial pansiya dakwa bedikar. Sama miladi ganna pohora mitiyak winiyema rupiyal 1500 ka rakshana gastuwak aya kara. Api dannne pohora rakshane karanne kohomada kiyala. Wahana rakshana karanne therum ganna puluwa. Idamak rakshane karanne kape therum ganna puluwa. Hebai pohora mitiyak gannakota rupiyal 150 ka aniwara rakshanayak kena prodawata muwa wela pohora mitiya rupiyal 500 dakwa ihela denna. Den ehi awasanna deere tamai vartamana palane. Den yali ඒතිපුරු පෝරසාන ආධාරය කප්පාදු කිරීමේ තැනකට ඇවිල්ලා තිබෙනවා මේ පෝරසාන ආධාරය ආකාර දෙකකට ක්‍රියාත්මක වුණා එකක් තමයි වී ගොවීන් සඳහා පෝර මිටියක් 350 සහ රක්ෂණ ගාස්තුවත් එක්ක රුපියල් 500 බැගින් ලබා දුන්නා වී ගොවීන්ට අක්කර 5ක් දක්වා වී ගොවිතැන් කරන ගොවීන්ට වී ගොවිතැන් කරන ගොවීන්ගේ අක්කර 5ක් දක්වා පෝර මිටියක් රුපියල් 500ක මිලට ලබා දුන්නා Wival tapi terakhir nih pohor yudagan nih, elevolu sandha, teh wagawan sandha, badirin wagawan sandha, soya bonch meni wagawan sandha, mes sama wagawan sandha mau pohor yudagan. Insa evini wagawan sandha pohor, wilan tu pohon rupiah lekda desi itu laba dimulai buka. Insa rujuam, wii sandha rupiah miti ekat rupiah 500 kamilut kilogram panah kamiti ekat rupiah 500 kamilukut, anikut boga sandha pohor miti ekat rupiah lekda desi kamilukut tamai pevatuni. Da wartamana andu mukadda kari wartamana andu karapu de tamai govi janatawata etek laba dena pohora sana adhara krama dehekata kappadu kara vi govinge ekak tamai laba dena bhumi pramana issara akkara 5 dakwa tibuna eka akkara 2 hamara dakwa adu kara pohora sana adhara wenuwata avuruddakata akkara 2 hamara ka goviyekuta rupiyal 25000 ka deemanawak denawa kiyala thirne kara ඒ අනුව ගත්තොත් කන්නකට ලැබෙන රුපියල් 12500යි අක්කරයකට රුපියල් 5000යි මේක තමයි දැන් අලුත්ම සහනාධාරේ ක්‍රියාත්මක වෙන විදිය අනිකුත් භෝග වගාවන් සඳහා ඒ කියන්නේ වී නොවන අතිරේක භෝග තේ බඩිරඟු සෝයා පෝංචි එළවලු වෙනි අනිත් භෝග වගාවන් සඳහා වෙළඳ පොලෙන් පොහොර මිලදී ගත යුතුය කියලා අයවැය ලේකණිදී ආණ්ඩුව කිව්වා Wilanda pule iwana mita pohora mitiyak rupiyal 3000 siap pamana mila una ya rupiyal 3000 siap pamana mila kata anikut wagawan laba gata yutu kila tamai aywa lekani aandu dipu patipatti me thirani ete erahiwa govi janatawa parata bassa oba danno kolamba udghoshane kara govi jana padawala udghoshane kara maetha kala udghoshana rallak eka pasu e gena ma pasu kenna udghoshana rallak diyat kara ඒ හේතු කොටගෙන ආණ්ඩුවට සිද්ධ වී තිබෙනවා අක්කර 2කමාරේ සීමාව ආණ්ඩුව අක්කර 5 දක්වා වැඩි කරලා තිබෙනවා මේ ගොවි ජනතාවගේ අරගලවල ප්‍රතිඵල හේතු කොටගෙන අක්කර 2කමාරකට නම් පෝරසාන ආධාරයේ රුපියල් 25000 දුන්නේ අක්කර 5 දක්වා එක වැඩි කරලා තිබෙනවා මේ වන විට විලඳ පොලේ තිබුණු 3200 පොහොර පහුගියදා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර වෙච්ච සාකච්ඡාවකදී දැන් අයවැලේකනේ හදනකොට මේගොල්ලෝ මේව සාකච්ඡා කරා. අයවැලේකන පාර්ලිමේන්තු ඉදිරිපත් කරනකොට මේගොල්ලෝ මේව අත විශ්සුවා. අත උස්සලා සම්මත කරා. සම්මත කරලා හදිසියේදී මේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ සාකච්ඡාවකදී වෙළඳ පොලේ පොහොර මිල රුපියල් 2500 දක්වා අඩු කරා කියලා තීරණය කරන් තිබෙනවා. හැබැයි මෙතනත් තිබෙන පොහොර සානාධාරය කප්පාදු. වෙළඳ පොලේ අනිකුත් භෝග වගාවන් සඳහා රුපියල් 1200ට ගත යුතු තිබුණු පොහොර මිටියක් අද 1500 දක්වා 2500 දක්වා දෙගුණයකට වඩා අධික මිලකින් වැඩි කරලා තිබෙනවා වී ගොවින්ට දැන් පොහොර වෙළඳ පොලෙන් ගන්න පුළුවන් 2500 ගන්න සාමාන්‍යයෙන් අක්කරයකට අවශ්‍ය වෙනවා පොහොර මිටි 5 2500 ගානේ 5ක් 12500 ඉස්සර මේ 5 ගන්න ගියේ 500 ගානේ 5ක් 2500 Dan 2500ක් යන එකට දැන් 12500ක් වෙනව පොහොර මිටි පහ මිලදී ගන්න.
හැබැයි දොළොස් දහස් පන්සීයෙන් රුපියල් 5000ක් අක්කරයකට 5000ක් ගෙවන නිසා 7500යි ගොවියට වෙන්නේ. පැහැදිලිද මම කියන එක? ඉස්සර ගොවියෙකුට අක්කරයකට වී අක්කරයකට පොහොර මිටි 5 සඳහා 500 ඒවා 5ක් ගියේ 2500. අද අක්කරයකට පොහොර මිටි 5 සඳහා 2500 ඒවා 5ක් යනවා. ඒ කියන්නේ 12500. ඒ 12500ෙන් ආණ්ඩුව 5000ක සානාධාරයක් දෙනවා. ඒ කියන්නේ 7500ක් වැය වෙනවා. ඉස්සර 2500ක් ගොවියෙකුට තමන්ගේ අක්කරයක පොහොර සඳහා වැය වුණා නම් අද 5000 අද 7500ක් වැය වෙනවා. ඒ කියන්නේ අතිරේක වශයෙන් සානාධාර කප්පාදුව රුපියල් 5000යි. يعني සෑම වගා කරන බිම් අක්කරයකින්ම රුපියල් 5000ක සානාධාර කප්පාදුවක් මේ ආණ්ඩු කරලා තිබෙනවා. මොකද්ද මේ සානාධාර කියන්නේ? මේ සානාධාර කියන්නේ සමෘද්ධි සානාධාර වර්ගයක් නෙවෙයි. එතන ආබාධිත කෙනෙකුට ගෙවන සානාධාර වර්ගයක් නෙවෙයි. මේක ඇවිල්ලා නිෂ්පාදන සානාධාරයයි. ලෝකේ සෑම රටකම ඒ රටේ නිෂ්පාදනය වැඩි කරන්න, ඒ රටේ නිෂ්පාදන පිරිවැය අඩු කරන්න, ඒ නිෂ්පාදනයේ යෙදෙන ගොවීන් වේවා කර්මාන්තකරුවන් වේවා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සානාධාර ලබා දෙනවා. මම දැක්කා ආණ්ඩුවේ මහතුරු තෙපර බානවා මෙහෙම සානාධාර දෙන රටක් ලෝකේ නැහැ කියලා. පට්ටපල් බොරු. ඇමරිකන් එක්සත් ජනපදයේ මේගොල්ලගේ හාම්පුතුන්ගේ රට කුසකර්මාන්තේ වෙනුවෙන් සානාධාර ලබා දෙනවා ඩොලර් බිලියන 29ක සානාධාර ලබා දෙනවා. ඩොලර් බිලියන 29ක්. ගණ ඩොලර් කෝටි 2900ක සානාධාරයක් වාර්ෂිකව ලබා දෙනවා ඇමරිකන් එක්සත් ජනපදයේ රටේ ගොවීන් වෙනුවෙන්. ජපානයේ ගත්තොත් ජපානයේ කුසකර්මාන්තේ වෙනුවෙන් ඩොලර් බිලියන 44ක. ඒ කියන්නේ රුපියල් මේ ඩොලර් කෝටි 4400ක සානාධාරයක් ලබා දෙනවා වාර්ෂික ජපාන් ගොවීන් වෙනුවෙන්. ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ ගොවීන් සඳහා ඉතාමත් අඩු මිලට ඉන්දියාවෙම දිනු කරලාද බීජ ලබා දෙනවා. ඉන්දියාවේ ගොවීන් සඳහා බලශක්තිය විදුලි බලය වෙන බලශක්තිය ප්‍රයෝග කර ගන්න ඕන බලශක්තිය නොමිලේ ලබා දෙනවා. සෑම රාජ්‍යයක්ම ඒ රටේ කුසකර්මාන්තේ පවත්වාගෙන යාම වෙනුවෙන් විශාල සහනාධාරයන් ලබා දෙනවා. අරුම් පුදුම දෙයක් නෙවෙයි. මොකද එහෙම සහනාධාරයක් ලබා දුන්නොත් විතරයි ඒ නිෂ්පාදන උඩට ගේන්න පුළුවන්කම තිබෙන්නේ. කුසකර්මාන්තේ කියන්නේ මොකද්ද නිෂ්පාදන? කුසකර්මාන්තේ කියලා කියන්නේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක් වන ආහාර නිෂ්පාදනය. එනිසා මේ ආහාර නිෂ්පාදනය වෙනුවෙන් සහනාධාරයක් ලබා දිය යුතු නැද්ද? ඒක පැහැදිලිව නිෂ්පාදන සහනාධාරයක්. ඒකට පොහොර යෙදවීම හරහා අනිකුත් ඒවා යෙදවීම හරහා නිෂ්පාදන ඉහළ එනවා. නිෂ්පාදන ඉහළට වෙනකොට මොකද වෙන්නේ? ඒක නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා. අක්කරයකින් ලබා ගන්න අස්වැන්න ප්‍රමාණය වැඩි වෙනකොට ඒ අක්කරේ නිෂ්පාදනය කරන නිෂ්පාදනයන් සඳහා නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා. නිෂ්පාදන පිරිවැය අඩු වෙනකොට සාමාන්‍ය පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට එළවලු හාල් වෙන්දේ පරිභෝජනය කරන්න පුළුවන්. එනිසා ඍජුව කුසකර්මාන්තයට සානාධාරය දුන්නට ඒක මුළු රට පුරා පැතිරෙනවා. දැන් කවුරු හරි කල්පනා කරනවා නම් මේ ගොවියටනේ පොහොර සානාධාරය දෙන්නේ කියලා. ඔව් ගොවියට තමයි ඍජුව දෙන්නේ. හැබැයි පොහොර සානාධාර හේතු කොටගෙන මොකද වෙන්නේ? අස්වැන්න වැඩි වෙනවා. අස්වැන්න වැඩි වෙනකොට එහි නිෂ්පාදනය කරන්න යන නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා. නිෂ්පාදන පිරිවැය අඩු වෙනකොට පාරිභෝගිකයට අඩු මිලට ඒ නිෂ්පාදනයෙන් ලැබෙනවා. එනිසා ඍජුවම මේ සානාධාරය කුසකර්මාන්තයට ලබා දුන්නට ඒ මුළු රටේ ජනතාවට බෙදී යන සානාධාරය. නිෂ්පාදන සානාධාර කියන්නේ ඒවට. සමෘද්ධි සානාධාරය ගත්තොත් ගත්තු ගෙදරට විතරයි. ආබාධිත කෙනෙකුට දෙන සානාධාරය ගත්තොත් ඒ ආබාධිත කෙනාට දෙන එක විතරයි. හැබැයි නිෂ්පාදන සානාධාර කියලා කියන්නේ ඒ ඍජුව ඒ නිෂ්පාදනයට ලබා දෙන එක පැතිරෙන මුළු රටටම. එඳ මේ පොහොර සානාධාරයේ ගොවි ජනතාවගේ පමණක් ප්‍රශ්නයක් නෙවෙයි. පොහොර සානාධාරයේ කප්පාදුව රටේ ජනතාවගේ ප්‍රශ්නයක්. මොකද හෙට වුන් මිලදී ගන්න එළවලු සඳහා නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. ගොවින්ට වැඩි මිලට එළවලු මිලදී ගන්න වෙනවා. හෙට වුන් මිලදී ගන්න හාල් සඳහා නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. ගොවි මේ සාමාන්‍ය පාරිභෝගික ජනතාවට වැඩි මිලට හාල් මිලදී ගන්න සිද්ධ වෙනවා. එනිසා පොහොර සානාධාර කප්පාදුව ගොවි ජනතාවගේ ප්‍රශ්නයක් නොවේ. එය මේ රටේ ජනතාවගේ ප්‍රශ්නයක්. එනිසා මේ ආණ්ඩුවට අපි බල කරලා කියන්නේ නිෂ්පාදනයන් සඳහා දෙන ලද සහනාධාර කප්පාදු නතර කරන්න. මේ තේ ශේත්‍රයට බලපානවා, රබර් ශේත්‍රයට බලපානවා, පොල් ශේත්‍රයට බලපානවා, එළවලු ශේත්‍රයට බලපානවා, වීව ගවට බලපානවා, බඩීරිඟු, සෝයා බීන්ස් ඇතුළු හැම ශේත්‍රයකටම මේ කප්පාදුව බලපානවා. එනිසා මේ ආණ්ඩුව සෙල්ලම් කරන්න ජනතාවගේ සාතිසිය ජනතාවගේ ජීවිත ගැට ගැහිලා තිබෙන නිෂ්පාදනයන් එක තමයි මේ සෙල්ලම් කරන්න පටන් අරගෙන තිබෙන්නේ. ඒ නිසා තමයි අපේ ගොවි සංගමේ පෞගේ කාලේ පුරාවටම අපි මේ සඳහා වැඩසටහන් ගණනාවක් දියත් කරා. ඒකදී අපි
palam kota ma pahugi kali pura wata ma pi gowi jana tawa denu wat karna wede sata hana kata wati irna wela tibuna kama sabah wakil. Api lal saudri api namal saudri gowi jana samilni medihat tila. Rata pura gowi jana padawale mewana wita hawa sate gowi jana tawa ikatu karna kuskar manti munu diti bene getelu kuskar manti kuda nengi yake kisi dakini kapili badawa api pulul sangwa dia gowi jana padawale pahugi kali pura wata ma piat muta. Eterin natar novi Gojana sammelne alutin samajike am badawa ganimi alutin gojana sangvidhana gojana sammelne sangvidhana shaktiya tahuru karaganimin govi samulu jalawak api sayama district ekama wagema gojana pada district kolama apita puluwankama labuna govi samulu tika pawaththala govi sangame sangvidhana balaye shaktimat karaganna et e anuwa tamai api muhuna denna patan gatte me pohora sanadare yali laba ganima sada aragalayan ambalantotadi mayyangani polonnaruwa medirigiriya Anuradhapura me adi govi janapada gananawak api udghoshana vyapara adiyat kara samasta lanka govi jana sammelne mediyat thima mata ee kuskarma mahathwaryage nivas hasalata gihilla anuradhapure balapayam karala kiyawa me sahanadharaya kappadu nathara karanna kiyala in pasu aanduwata tikak herila 3200 tibunu vilada pole pohora mitiye 2500 dakwa adu karala thibenawa akkara deka hamare pohora simawa 5000 dakwa වැඩි කරලා තිබෙනවා. නමුත් ඒ කිසිසේත්ම ප්‍රමාණවත් එකක් නෙවෙයි. පළමු කළ යුතු වන්නේ ගොවි ජනතාවට මෙතෙක් ලබා දුණු සහනාධාර ක්‍රමවේදී. ගොවි ජනතාව අරගල කරලා සටන් කරලා ලබා ගන්නා ලද සහනාධාර ක්‍රමවේදය යලි ක්‍රියාත්මක කිරීමට මේ ආණ්ඩුව කටයුතු කළ යුතුයි. මීට පෙර අපි කොළඹට ගොවි ජනතාව ගැනලා උද්ඝෝෂණය කරනකොට ආණ්ඩුවේ අජිත් පී පෙරේරා නායකය මෛත්‍රීපාල සිරිසේන මහත්මිය ප්‍රකාශ කරා මේ මේනම් ඇත්ත ගුවින් නෙවෙයි බොරු ගුවින් කියන. එමුණ කිව්වේ. මේ ගොවි ජනපදවල ගුවින් නෙවෙයි. ඒගොල්ලෝ දන්න ගුවින් කොළඹ ඉන්නේ නැහැ. ඔය මෛත්‍රීපාල මහත්තයා හැමදාම කැමති ඒ ජනතාව කොළඹ ඉන්නේ නැතුව ඉන්න එකට. හැබැයි අපි දැන් අහනවා මෛත්‍රීපාලගේ ගමේ මැදිරිගිරිය පාරට පැස්සේ ගොවි ජනතාව නෙවෙයි. පොළොන්නරුවේ කදුරුවෙල පාරට පැස්සේ ගොවි ජනතාව නෙවෙයි. අනුරාධපුරයේ දුමින්ද සිල්වාගේ ගේ ඉදිරිපිට දුමින්ද දිසානායකගේ ගේ ඉදිරිපිට උද්ඝෝෂණය කරේ ගොවි ජනතාව නෙවෙයි. ගලෙන් බිඳුරු වෙවේ මන්සන්දිය වහලා උද්ඝෝෂණය කරේ ගොවි ජනතාව නෙවෙයි. අම්බලන්තොට නගරේ විශාල උද්ඝෝෂණවල නිරත වුණේ ගොවි ජනතාව නෙවෙයි. මයියංගනේ නගරේ උද්ඝෝෂණවල නිරත වුණේ ගොවි ජනතාව නෙවෙයි. මේ ගොවි ජනතාව ඒ නිසා අත්‍යවශ්‍ය වශයෙන් මේ ගොවි ජනතාවගේ හඬට මෛත්‍රී රනිල් ආණ්ඩුව අහුම්කන් දිය යුතුයි. එසේ අහුම්කන් නොදෙන්නේ නම් මේ සහනාධාර කප්පාදුවට එරෙහිව සෑම ගොවි ජනපදයකම මේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ග තවත් උස්සන්න කරන බවට ඒ වගේම මේ සටන මේ සහනාධාරයේ දිනා ගන්න තෙක් අත් නොහරින බවට අපි සාහතික වශයෙන් මේ රටේ ගොවි ජනතාවට සමස්ත ජනතාවට පුරුද්දක් ලබා දෙනවා. මෙය අපි ජයග්‍රහණය කළ යුතු සටනක්. ගොවි ජනතාවගේ ජීවිත විශාල දුෂ්කරතාවයකට පත් කළා තිබෙන වෙලාව විශාල අසීරුතාවයකට පත් කළා තිබෙන වෙලාව තවත් මෙවැනි සහනාධාර කප්පාදු දරා ගන්න කොහෙත්ම පුළුවන් කමක් නැහැ ගොවි ජනතාවට. ඒතර මොකද්ද කියන්නේ? නිෂ්පාදනයේ බිඳවැට්ටීම සඳහා තියෙන ඇත්ත අරමුණ යට ගහලා දැන් ආණ්ඩුව වෙන කතාවක් ගෙනෙමින් තිබෙනවා. මොකද්ද කියන කතාව? රසායනික පොහොර ප්‍රයෝග කරගෙන මේ හේතු කොටගෙන පොළව විස වෙලා තිබෙනවා නේද? විස වෙච්ච පොළව යලි සුවපත් කිරීම වෙනුවෙන් අපි මේ සානාධාරය කපනවා කියන පට්ටපල් බොරු. ඉස්සලා මොකද කරන්න ඕනේ? අපි කවුරුත් පිළිගන්නවා රස ඕනෑම රසායනික වර්ගයක් පොළොවට මුහු කරොත් පොළවේ සංයුතිය වෙනසක් සිද්ධ වෙනවා. ඒක මේ අලුතෙන් විද්‍යාව හොයා ගන්න ඕන එකක් නෙවෙයි. නේද? බල්ලෙක් මුත්‍රා කරත් පොළවේ සංයුතියට යම් බලපෑමක් ඇති කරනවා. මේක ඇත්ත කතාව. ඒ නිසා රසායනික පොහොර යෙදීම නිසා පොළවේ පසේ සංයුතිය ගැටලුවක් මතුවලා තියෙන එක හරියි. හැබැයි මොකද්ද ඒකට කරන්නේ? ඒකට තිබෙන්නේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදවන්න නම් මෙතර කාලයක් බම්බු කිව්වා. අපිට අහන්න තියෙන එක අද සහනාධාර කප්පාදු කරලා කියනවා අපි කාබනික පොහොර වගාවට හුරු කරන්න. දැන් දශක ගණනාවක් මේ රට පාලනය කරේ මේ නායකයෝනේ අපිද? මේ නායකයෝ දශක ගණනාවක් තිස්සේ මේ රට පාලනය කරලා කාබනික පොහොර විධිමත් නිෂ්පාදනය තාමත් රට ඇති කරලා නැත්නම් මොකද සාකයකට අවශ්‍ය වෙන රසායනික වර්ග තිබෙනවා. යූරියා ගත්තොත් NPK නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් ඒ ගොයම් ගහට නයිට්‍රජන් අවශ්‍යයි පොටෑසියම් අවශ්‍යයි ෆොස්ෆරස් අවශ්‍යයි. ඒතර ඒක දෙන්නේ රසායනික පොහොර හරහාද කාබනික පොහොර හරහාද?
කාබනික පොහොර හරහා දෙනව නම් හොඳයි. හැබැයි ඒක තියෙනුනේ ඒ සංවිතියේ තියෙන කාබනික පොහොර පැකට් එකක් වුණා. දැන් කාබනික පොහොර ව්‍යාප්ත කරනවා කියලා මොකද්ද කරේ? ග්‍රෑම් 500ක පැකට් එකක් අදලා මල් වගා කරන්න දෙනවා. එහෙම නැත්නම් ග්‍රෑම් 500ක පැකට් එකක් අදලා ගෙදර මිනිස් පල දෙකක් වගා කරන්න දෙනවා. ඒක නෙමෙයි කාබනික පොහොර. එහෙනම් කාබනික පොහොරවල මේ රසායනික සංවිතිය ආරක්ෂා වෙන නියමිත ප්‍රමිතියෙන් යුතු පැකට් එකක් තියෙනවා. කිලෝග්‍රෑම් 50 පැකට් එකක් තිබෙනවා. නයිට්‍රජන් ප්‍රතිශතය මෙච්චරයි, පොටෑසියම් ප්‍රතිශතය මෙච්චරයි, ෆොස්ෆරස් ප්‍රතිශතය මෙච්චරයි කියලා නිශ්චිත වශයෙන් පැකට් එකක් වුණා. මම අනු කුෂ්කර්ම දෙපාර්තමේන්තුවෙන් එවැනි පැකට් එකක් නිකුත් කරනවා. මම මේකේ මල් වගා කරන්න නේද ප්‍රෝටන් වලට මේ පොහොර දාන්න හරි, බිම් මල් වලට පොහොර දාන්න හරි, එහෙම නැත්නම් මේ ගෙදර මිරිස් පැල හදන්න උරේ නාගරික කුෂ්කර්මාන්ත කියලා ගෙදර මිරිස් පැල හදන්න දෙන පොහොර පැකට් එක ගෙනෙවි මම මේකේ. එහෙනම් ආණ්ඩුවට සලස්මක් තිබිය යුතු තිබෙනවා. මේ රසායනික සංයුතියේ තිබෙන කාබනික පොහොර පැකට් එකක් තියෙන්න ඕන. එතකොට ගොවීන් යූරියා ගහන්න ඕන කියන්නේ නේ. එතකොට ගොවීන් අනිකුත් රසායනික පොහොර පාවිච්චි කරන්න ඕනේ කියන්නේ නේ. ගොවීන්ට ඊට සමාන කාබනික පොහොර පැකට් එකක් දෙනවා. දැන් කාබනික පොහොර පැකට් එකක් එවැනි සංයුතියින් ගුණාත්මක භාවයේ යුතු කාබනික පොහොර පැකට් එකක් නිෂ්පාදනය නොකර කියනවා. දැන් යූරියා අත්තරින් රසායනික පොහොර අත්තරින් මොකද්ද මේ වෙන්නේ? මත තියාගෙන මුළු කුසකර්මාන්තෙම කඩාවැටෙන ප්‍රතිපත්තියක් මේ කුසකර්මාන්තේ කඩාවැට්ටිම රනිල් මෛත්‍රී ආණ්ඩුවට ඕන. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා කල්පනා කරන්නේ අපේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය ගොඩනගන්නේ නිෂ්පාදනය මත පදනම් වෙච්ච ආර්ථික ප්‍රතිපත්තියක් නෙවෙයි. ඔහුගේ අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ විදේශීය සුද්ධු ටිකක් ගෙනලා මේ රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියන ප්‍රතිපත්තිය තමයි රනිල් වික්‍රමසිංහ ඉන්නේ. ඒ ප්‍රතිපත්තිය හේතු කරගෙන අපේ රට කුසකර්මාන්තේ විශාල අර්බුද ගැටලු ගණනාවක් මතු වෙලා තිබෙනවා. එනිසා මේ කප්පාදු කරන ලද පෝරසානාදර යලි ලබා දෙන තෙක් මේ අරගලයේ මේසත් ඉදිරියට ගෙන යයි. මේ පළවෙනි එක. දෙවෙනි එක. එන ගොවි ජනතාවට වගා කරන කොට ප්‍රශ්නය. ඊළඟ ගොවි ජනතාව අස්වැන්න විකුණන කොට ප්‍රශ්නය. අද සිද්ධ වෙලා තිබෙන දේ තමයි දැන් මහ කන්නේ වී අස්වැන්න එන්න පටන් ගත්ත විතරයි හොඳේ. ඉස්සෙල්ලාම අම්පාර හම්බන්තොට පැති වලින් තමයි වී අස්වැන්න එන්න පටන් ගන්නෙ. ඊළඟ මහා පරිමාණ ලෙස පොළොන්නරුව, කුරුණෑගල, අනුරාධපුර වෙන දිස්ත්‍රික් වලින් තව සති දෙක තුනක් ඇතුළත වී අස්වැන්න වෙළඳපොළට එනවා. දැන් ආරම්භක වී අස්වැන්න තමයි දැන් අම්පාර හම්බන්තොට වැනි ප්‍රදේශ වලින් වෙළඳපොළට එන්න පටන් ගන්න තියෙන්නේ. දැන් සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? දැන් සිද්ධ වෙලා තියෙන දේ තමයි වී විකුණා ගන්න බැරි තත්ත්වයක අර්බුදයක් මතුවලා තියෙනවා. හේතුව මොකක්ද? ආණ්ඩුවට කිසි ප්‍රතිපත්තියක් සහ සැලැස්මක් නොමැති වීමේ ප්‍රතිඵල. ඔබ කල්පනා කරලා බලන්න. රටේ වී අතිරික්ත වී ටිකක් නිෂ්පාදනය වෙනවා නම් ආණ්ඩුව විසින් කරන දේ තමයි අතිරික්ත වී ටික වෙළඳපොළෙන් අරගෙන ගබඩා කරනවා. මේකනේ කරන්නේ. එතකොට වෙළඳපොළට අවශ්‍ය වෙන වී ටික නිෂ්පාදනය ඒ වී අලුවි මණ්ඩලය විසින් කරන්නේ අතිරේක වී ටික ආණ්ඩුව විසින් අරගෙන ගබඩා කරගන්න. එතකොට මොකද්ද කරන්නේ? ඒ ගබඩා කරගන්නා ලද වී ටික අනෙක් අස්වැන්න කපෙන්න කලින් වෙළඳපොළට දාලා අවසන් කරගන්නවා. දැන් මේ ආණ්ඩුව මොකද්ද කරන්නේ? වී ටික ගබඩා කරගෙන ඉන්නවා. මහ කන්නේ අස්වැන්න එනකොට අර වී ටිකත් අර ගබඩා කරපු වී ටික එළියට දානවා ගබඩා අයිස් කරන්න කියලා. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට මහ කන්නේ අස්වැන්නයි යල් කන්නේ අතිරේක අස්වැන්නයි දෙකම එක විට වෙළඳපොළට එනවා. දෙකම එක විට වෙළඳපොළට ආවා කියලා මිනිසුන්ට බඩවල් දෙකක් ඇති වෙන්නේ. මිනිසුන් දින ආහාර ගැනීම සඳහා එක බඩයි. ඒ බඩට ගන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය දෙගුණයක් වෙන්නෙත් නැහැ. දැන් ආණ්ඩුව කරන දේ තමයි අස්වැන්නේ වී ටිකත් අතිරේක වී ටිකත් එකපාර වෙළඳපොළට එවනවා. ඒ වෙළඳපොළට එවීමේ හේතු කොටගෙන වී වෙළඳපොළේ අද විශාල විකෘතියක් ඇති වෙලා තිබෙනවා. හම්බන්තොට අම්පාර බෙනි ප්‍රදේශවල ගොවි ජනතාවට අද වී ටික විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් මතු වෙලා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව මේ වී ගොවියත් එක්ක මේ කරන සෙල්ලම වහාම නතර කරලා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග වලට ආණ්ඩුව යා යුතුව තිබෙනවා. අදත් ගොවියාට වී ටික විකුණා ගන්න බැරි දුෂ්කරතාවයකට මතු වෙලා තිබෙනවා. එතන ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අපේ රටේ වී මිල අඩු වෙලා හාල් මිල වැඩි වෙනවා. මෙතන කලිනුත් අපි මේ කතාව කිව්වා. වී මිල අපි පිළිගන්නවා. වී මිල අඩු වෙලා හාල් මිල අඩු වෙනවා නම් අපි පිළිගන්නවා. වී මිල වැඩි වෙලා හාල් මිල වැඩි වෙනක අපි පිළිගන්නවා. හැබැයි අපේ රටේ තියෙන මොකද්ද? වී මිල අඩු වෙලා හාල් මිල වැඩි වෙනවා. ඒක විකෘතියක් නේ. ඒ කියන්නේ වී වලින් නෙවෙයිද හාල් හදන්නේ? ඒක වෙනම කොට මිලදී ගන්නා වී ගබඩා කිරීම, ඇඹරීම, තොග වෙළඳ පොලේ විකෘතියක් තිබෙනවා. ගොවියාගේ වී ටික පාරිභෝගිකයා දක්වා හාල් වෙනකොට ප්‍රධාන දාමයන් තුනක් තියෙනවා. වී ගබඩා කිරීම, වී හාල් බවට පත් කිරීම, තොග වෙළඳාම.
මෙන්න මේ දාමයේ ගොඩ නැගිලා තිබෙනවා ඒකාධිකාරීත්වය. එනිසා ඔවුන්ම තමයි වී වෙනද පොලේ මිල තීරණය කරන්නේ. ඔවුන්ම තමයි සහල් වෙනද පොලේ මිල තීරණය කරන්නේ. එනිසා වී සහල් වෙනද පොලේ මේ ඇති වී තිබෙන විකෘතිය අවසන් කළ යුතු ආණ්ඩුවක් මැදිහත් වෙනවා. එනිසා අද ඇති වී තිබෙනදී තමයි වී මිල තීරණය කරන්නත් මූල් කාර්යය දෙන්නේ 3 දිනක්. හාල් මිල තීරණය කරන්නත් මූල් කාර්යය දෙන්නේ 3 දිනක්. වී මිල අඩු මිලට තීරණය කරනවා. හාල් මිල වැඩි මිලට තීරණය කරනවා. මේ විකෘතිය නිසා වී ගොවි ජනතාව පමණක් නෙවෙයි සාමාන්‍ය පාරිභෝගික ජනතාව තිසර දුෂ්කරතාවයට මතුවී තිබෙනවා. එනිසා වී සහල් වෙළඳ පොලේ ඇති වී තිබෙන මේ විකෘතිය අවසන් කිරීම සඳහා රාජ්‍ය මැදිහත් විය යුතුයි. විශේෂයෙන්ම වර්තමානයේ වේගවත් කඩනම් වැඩපිළිවෙලක් අවශ්‍යයි. ගොවි ජනතාව දැන් නිෂ්පාදනය කළ තියෙන වී මිලදී ගැනීම සඳහා එනිසා දැන් ඒක අකර්මණ්‍ය වෙලා තිබෙන්නේ. ඉදිරියේදී වී ටික විකුණා ගැනීම සඳහා ගොවි ජනතාවට පාරට බහිඳ වෙනවා. තමන්ට වී ගොවිතන කිරීම සඳහා පාරට බහිඳ වෙනවා. කෙරුවට පස්සේ ලැබෙන ආදාය වී ටික විකුණ ගන්නත් පාරට බහිඳ සිද්ධ වෙලා තිනවා. ඒ නිසා මේ ආණ්ඩු පෙන්눔 කරලා තිබෙනවා ගොවියත් කුස්කර්මාන්තයත් මුළුමනින්ම අමතක කොට ඉදිරියට යන බවක් තමයි පෙන්눔 කරලා තිබෙන්නේ. ඒකට එරෙහිව සමස්ත ලංකා ගොවිජන සම්මේලන අපේ නාමල සහෝදරයාගේ නායකත්වයේ අපි ගොඩනගනවා ගොවි ජනපද තමයි ඉදිරියේදී අනිවාර්යයෙන්ම සටන් බිම් බවට පත් වෙන්නේ මේ ආණ්ඩුවේ මේ ප්‍රතිපත්ති හේතු කොටගෙන ඒ සඳහා අරගල කරන්න උද්ඝෝෂණය කරන්න සංවිධානය වෙන්නේ කියලා අපි මේ රටේ ගොවි ජනතාවට ආරාධනා කරනවා. මේ සටන් හරහා තමයි උතුරේ ජනතාවත් එක්ක ඒකාබද්ධතාවය ගොඩනගා ගත යුතු වන්නේ. මොකද උතුරේ ජනතාව වෙත යන ගෙන යන දේශපාලනය තමයි වෙන්වීම, ෆෙඩරල්, කොන්ෆෙඩරේෂන්, පොලිස් බලතල, ඉඩම් බලතල වගේ සටන් පාඩ තමයි උතුරේ ජනතාවට ඒ නායකයන් ගෙන යන සටන් පාඩ. ඇත්තටම උතුරේ ජීවත් වෙන කුසකර්මාන්ත ඉදර ජනතාවගේ ගැටලුව තමයි මේ පළාත්වල ජීවත් වෙන ගොවි ජනතාවට වගේම තමගේ ගොවිතැන කිරීම සඳහා සාධාරණ ඉඩකඩක් නැහැ. තමගේ නිෂ්පාදනය අලෙවි කර ගැනීම සඳහා අඩුම තරමේ මේ පළාත්වල ඉන්න ගොවියටවත් තියෙන පහසුකම් උතුරේ ජනතාවට නැහැ. එනිසා අපි විශ්වාස කරනවා ජනතාව ඒකාබද්ධ කිරීමේදී මේ ගොවි ජනතාව ඒකාබද්ධ කරන සටන් ක්‍රියාමාර්ග වඩාත් හිතකර වේවි, ඉවහල් වේවි කියන. එනිසා උතුරු පළාතේ මේ වන විටත් දැන් අපි නැගෙනහිර විශේෂ මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමල වගේ දිස්ත්‍රික්කවල සමස්ත ලංකා ගොවිජන සම්මේලනේ දැන් අපේ වැඩකටයුතු ආරම්භ කරලා තිනවා. සමහර දිස්ත්‍රික්කවල සමුළු පවත්වලා තිබෙනවා. සංවිධාන වැඩකටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඇත්තටම දැන් අපි මුලතිව් දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන මුණ ගැහිලා තිනවා. යාපනේ දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන මුණ ගැහිලා තිනවා. එනිසා අපි කල්පනා කරනවා උතුරත් දකුණත් එකට යහ කරන සටන් ක්‍රියාමාර්ග මේ ගොවි ජනතාවගේ අයිතීන් එක්ක පෙළගැස්වි කියලා. ඒ වෙනුවෙන් දැනටමත් අපි තීන්දුව తీරන ගණනාවක් අරගෙන කටයුතු කරමින් තියෙනවා. ඇත්තටම ගොවියාගේ සහනාධාරය කප්පාදු කිරීම සඳහා පිරුවටය බවට පත් කරගෙන තිබෙන්නේ කාබනික පොහොර පිළිබඳ තියෙන සාකච්ඡා. ඒක මේ සහනාධාර කප්පාදුවේ තියෙන නිරසභාවේ, සහනාධාර කප්පාදුවේ තියෙන වියරුභාවේ වසා ගැනීම සඳහා පාවිච්චි කරන පිරුවටයක්. ඒ මොකද විශේෂම වී ගොවිතන ගත්තොත් ඒක කෙටි කාලින භෝගයක්. ඒක දිගු කාලින භෝගයක් නෙවෙයි. දැන් පොල් ගත්තොත් දිගු කාලින භෝගයක්. දෙහි ගත්තොත් බහුවාර්ෂික භෝගයක් නේද? ඒතකොට ඒවට පුළුවන් අපිට විශේෂම අපි ඔය පොස්පේට් නිදී තියෙනවා ඒවා. ඒකේ සංයුතිය අනුව කෙටි කාලින පොහොර වලට උපයෝග කරගන්න බෑ. ඒ අර අපිට පොල් පොහොර වගේ ඒවා නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒතකොට වී ගොවිතැනේ තියෙන්නේ ආරම්භයේදීම අපි මඩ පොහොර ගහනවා. සති දෙකකින් නැවත යූරියා ගහනවා. නැවත සති තුනකින් විතර දෙවෙනි යූරියා පාර ගහනවා. නැවත අපි බණ්ඩි පොහොර ගහනවා. සමහර වී තියෙන්නේ මාස දෙකමාරයි. සමහර ඒවා මාස තුනයි. දින 75ක් ඇතුළත පොහොර අවස්ථා 5කට ආසන්න ප්‍රමාණයක් යොදවනවා. ඒතකොට මොකද වෙන්නේ? දින 75ක් ඇතුළත පොහොර අවස්ථා 5ක් යෙදෙනවා නම්
sama ninggal tuh dina pahlawan itu saja, pohre ini nawagi, ikat mereka seti. Ini na, ini pohre seni kawin nol, ikat mereka itu kan, ini seni kau mu, uraga nna puluam min nol. Itu kalau tamai rasanya kau pohre, vegan sakriya tawe katena, vegan kriyatmak. Ini sa vegan uraga nna puluam kamle pel. Apik kabin kau pohre itu tidak dubla tawe tamai, ikat vegan uraga nene, itu selagi itu kahalak kianam. Ini sa andu sing kalih itu ane, palamu kotama. Andu patipati mitir na kano rasaane ka pohoro ringi batela, kaabu ni ka pohoro wal tiyana wakila, i patipati mitir na tapit te kanga, kapati, hebe muka te winno na kamati, dem pena na gila tibina awashi tawe te, kaabu ni ka pohoro kohe da hadani, me kaabu ni ka pohoro kila kiyani me gitra tina kasala tikai, bete hiria gasolo kola tikai, mara gasolo kola tihiku gila kumure gahani ka nimi, de kati tina me kaabu ni ka pohoro kila kiyani me gitra ika tina kunuali kunu tikai, nede. Emang itu gas tiket kolat tiket itu apa? Mau kahapan itu? Emang ne? Kahapan itu pohor bal tak tino sanggih tu ya? Kilogram panah bag gig, nitrogen mixture tino, phosphorus mixture tino, potassium mixture tino, kira sanggih dia tino. E sanggih dia tanu apa dia kaya napa luang? V akarya sendaha, me bag mixture ona, me bag mixture ona kira. Ini kahapan itu pohor sanggih itu tino. Dan mau kau dila tino. Dan kahapan itu pohor kira kan me gini siria kolat gahai, mahar kolat gihila dahai. Gedar tiada kunu alada, ini mah kahapan ke pohora dengne. Kahapan ke pohora, eva ikutu kerla karman sala wakata ragan kilogram panahe paket take itu untuk taya serum kerla govia kahat endo. Mama hanu me anduin, kohede ini mah ada pelulat tien. Meka mama hanu kote kaya mati beri parlimen tu nekidla kiuwa, ya kahapan ke wagau kerana kiu, hiriali menteri. Ya kau ya kahapan ke wagau, mangko ya ada kahapan ke wagau kerana puluan. Muka deh menteri itu andu wetupat dinau. Indah gaya ti nama, light bilagi bunama, watur bilagi bunama, yanda wahana ti nama, ni deh, wahana itu tel ti nama, dura katana bilagi bala dano, itu orang yang ada winodaan sini kau bni kui dana kerana tu. Hebe govia he mani, govia tamangge mulu jiwi kaum pawat tangan ti binni, mekin lebi dah ada he mumat. Ini sab govia ke silu wede khati tu kerana aswan nim pasu lebi na ada he mumat. Ena muka dua nakamati bin, e lebi na aswan na sahat kawinno. Ela binaswana sahat kawinna nam, kaabanika pohoro wala nivaridhi sangutiyakke ka pohoro tiyenno. Enisa kaabanika pohoro factory patan ganno. Me gewal wala kunu wala wala mandaka wisa mahara gila kaabanika pohoro wadasatan gila, gedara walakkapala kunu tika daanna gila. Ida passe sati dehekata sarayak eka alipetta perlanna gila. Ida aya sati dehekata sarayak perlala wahala tiyenna kawamu kaabanika pohoro. Ena kaabanika pohoro factory hadala, e factory wala kaabanika pohoro nispadane karala, govi janathawa gathata yana wedapilla kadanna. Ema wedapilla kadanna api ekkan ganna. Habai me mohothe karanne Kahapan ika pohora kena piruwa teh itu mua avila, ekta gue jana tawagi, sana darah kapadu tamai mesid dekar minti bin. Anip tegun, pahugi kali wisesma me pohora wal arbu de matu bin deh itu, gunaatma ke bahwi itu pohora dungi ne. Teh parreshan ayatni, pohora pariksha wad bahajane kerla upu kerla tibinawa, pohora pariksha wad bahajane kerla upu kerla tibinawa. E pohora teh sandha hawacan gunaatma ke bahwi inti bunne ti pohora ke. Ini samai vyaparik. Mafia world, business world, komis world, jatuh itu pohor biaya parah itu, selek itu permainan ke mehaniya etikarlah dibawa. Ada loko, mahadevan tanispadan, kuskar menganispadan yang negara, enam orang takma, rasanya korupi kerana itu. Hebei bah, pramitiye, yutu, saha yudhan pohor itu ke vegan, randaaga nakramaya khadalah dibawa. Dapa yuria gahal, api waturu bendala yuria gahano, itu waturu tikarlah, nuri yuria itu hodai yano. Api gahana pohor ulin sila heta pahak dengan apa dia? Ikat. Hebat apa teramanya? Mereka gahana pohor itu kau muda poluwe randa wagan, misteri kau muda dan. Iba parreshan itu tidak dilihat. Ini seek parreshan kisu waknu ker. Anu ekaparan pohor sana dari kapadu kerar pasi. Govijan itu awal tamangge ada marga himino. Taman govijan keraga ni mat beri tatkak nirmana himino. Ini se govijan itu awal mesti satang kerana pohon sana dari illa nemi ektega tu tamangge jiwite illa. Unkin apa te waga keran nawas tau di. Apa wagawan miladi gan. Insa jiwit illa satna media tilati binne. Ina me kaban ka pohora kena piru bete tamai upayuk kerjan tibinne. Jana govi jana tawar meka na saadar ne wasagi ne binne. Insa kali itu tibinne. Ina kaban ka pohora factory hadala govi jat kuskarma antara wasila kaban ka pohora nispada ne kerla. Ida anu kraman kulo pohora sana pohora kapadu kerana piye kagai? Ebe kaban ka pohora me awasya praman hadinne tu pohora sana dar kapadu kerpo ma kuskarma anti arbu dite ano insa. Anu ini piru bete itu meminta ni besi private itu naya kene kaya piada. Kalau ni mampir, kalau ni macam macam, mesti datang di dunia, mungkin ke yang
Palamuti api piligan noona metina boga bogean sanda atreka yedum moona me polawi indapu polawi indala pamanak me bogean ngasana labaganda boona tarang oba gedara giilla miris pala tika me takkali pala tika indala balanna wathura witaraddada hariyanne ne enisa aniwaryen apita bahira yedumak athi karanna ona. Itu dan tiennya prasni, ini bahari itu rasanya ke kaab ni ke, bukan itu prasni. Hebe bahari itu mak kuna kini kepilikan nonnya anbu. Itu rasanya ke demetik ini bahari itu mending, apa rasanya ke pohor bolin. Anbu kini, apa kaab ni ke pohor bolin demukin. Hebe kaab ni ke pohor netno, netang aniwar mende dite, tapi pohor kapa duara ara atireka itu bahari itu mati bini ne, bahari itu mati bini neti bini kuda mukud bini, ek nispadanya. Paladai tawe adu wenawa paladai tawe adu wenawa perala guwi janathawage jeevithaya balapanawa paribhogi janathawage mila diganna bahandawala mili ihila yana mekai meka samanya arthika vidya ehemana den ekena anduwa den mekata me athreekawa avadanamak unoth yamak denawa kiyana ekata gihilla hariyanne avadanamak wenawa na andu piliganna avadanamak wenawa api rasayanika porana athara karanawa avadanamak athi karanawa. Awadana mina kui jana tawa tapi sahana dina sudana kene puti pa emin ni neni mea villa tiri mi awadana mata gana dina nevi mi darana dana kapa duka reka mi karamunu mi ke yata arumuna villa tenu kui yanta yama klaba dina wana e laba dina ka kapa duka rima tamai mi ke tina aramunu e aramuna sarta kara gana gie puhamu vina dia kapa duka dina wana mi ke tai sa adare ti ito wada hunda mi ke dama dila dana kile tai enisa mi aramuna tiri ni. Andwi petipati ati nama sahana dar kapatu, mungkin. Jati antar mulia dari bulan naik gatta. Mitra pasni nih, jati antar mulia mana naik gan kota. Jati antar mulia ramu dini kini kama kondisi ayeve paratari piyogan. Ayeve paratari piyogan krama dikai ti. Iku ada yang wedi karanu, iku vidam adu karanu. Ada yang wedi karanu si weda pilak ne, vidam adu karanu. Vidam adu karanu mana oje. Apirate rajy mulu ada yang membayi nama, rajy mulu ada yang membayi nama. Naik poli warga kewan, ekadu kerana puluan, ekadu kerana ber. Raja sebagai kengsa pautlik sebagai betuk pedikaran bilion hari itu dispak ya no. Raja ini demi tunin nekak pamane ya no, ekadu kerana puluan, ekadu kerana ber. Raja pawatta agni amat sanda ini demak ya no, ekadu kerana puluan, adu kerana ber. Enam ini demak adu kerana itu ruine monawade, serva awa. Itu orang kata sauk ke serva itu nama mudahle adu kerana, adya apne sanda ya nama mudahle adu kerana. Janata awas anda sahana darah dini mudahle adu kerana. Insaan ini wiyadang kapadu. Anu tawas celatin ayeve paratre awumakaragan, ayeve paratre awumakar adu keragan nona. Wiyadang kapadu keran nona. Wiyadang kapadu keran mangi turu celatin ini sahana darah sah seba awan sanda wiyadang keran mudahle sauky adya per sahana darah kapadu keran wiyan celatin. Me artike mula darah me mata thamai me por sahana darah kapadu siddhivini. Isene tuwe por sudu patani sahari yuria serai ni sahari. Nida yuria dia kerana minisub bila merenda hadan wakini kari, yuria beling kasih pupirno kini kari, mewanika ngatrika karun, ekta karun, rajai wiedang adu keragan nona, wiedang adu keragan dan sahana darah sah sebawan kapa adu keran, ane ketawa mikitina, muli karam, air mungkin ketawa mik kapa adu situ lati. Nah, jangan tahu apa mukti perempuan itu kerana api hengilat nih, api nama saudara idri minno, api TV saudara idri minno, api sisir saudara idri minno, api saman saudara balgal saudara idri minde udgochan, ini tapi hengin nih, ada kahana dayak nih, mereka satan karno, mereka satan api patang katte, ayuveli ikni apa gila ini, hebat itu kute satan unsur muni nih, ini taramat, eh itu kute pohro guna bela tibun nih, oya dem pohro on nih kelaki, ani yala maha gena nodanna emati boru. Oun yala dhan nitne, maha dhan nitne. Then maha kanne aswenne
බොහෝ ප්‍රදේශවල නිලල අවසන්. බොහෝ ප්‍රදේශවල මාර්තු මාසේ 15 වෙනකොට අලුත් වගාවන් පටන් ගන්න. කොහොමත් අපේ රටේ අප්‍රේල් මාසේ අවුරුද්දට පෙර යල් කන්නේ කුඹුරු ටික වගා කරලා අවසන් කරනවා. ඒ නිසා දැන් වගා කරන වෙලාව අස්වැන්න කපන එකයි වගා කරන එකට තමයි එන්නේ. කපල ඉවල වගා කරනවා. ඒ නිසා ඒක දෙකක් නෙමෙයි. කපල සති දෙකකින් පසුව වගා කිරීම පටන් ගන්නවා. වාරි මාර්ග අමාත්‍ය වාරි මාධ්‍ය පරිමිත තීරණ කරන වතුර දෙන දින එන වගාවන් පටන් ගන්නවා. ඒ නිසා දැන් වගාවන් පටන් අරගෙන තිබෙනවා. ඉතින් ගොවියා මේගොල්ලෝ කැමති ගොවියා වතුර එව්වට පස්සේ කුඹුරේ හාන ගමන් මේක එනව නැහැ. ඒකට එයාට කුඹුරේ හාන්න තියෙනවා. එයාට පාරට එන්න බෑ. අපි දන්නවා ඒක. ඒ නිසා තමයි ගොවියාගේ වගා කටයුත්ත ආරම්භ කිරීමට පෙරම තමයි මේ සටන ගන්න ඕන. ආරම්භ කරාට පස්සේ ආරම්භ කරන්නෙම කොහොමද? පළමුවෙන් යහලා දෙවෙනිය හාන්නෙම මඩ පොහොර ගහලා. මොකද මේ තියෙන්නේ? ඒ නිසා සටනට වඩා උචිතම සහ ගැළපෙනම මොකද මේක? ඇත්තටම අපි ආරම්භ කරේ පහුගිය දෙසැම්බර් මාසෙ. ඒ වෙලාවේ ගොවියන්ගේ අවධානය ජනතාවගේ අවධානය අඩු වෙලා තිබුණා. මොකද එතකොට අස්වැන්න වගා කරලා වගාවල මැද භාගයේ පෝර සනාදරය අවුරුදු ක්‍රියාත්මක වෙමින් තිබුණා. දැන් පළමින මතාවට තමයි මේ කන්නේදී පෝර කප්පාදු වෙච්ච පෝර සනාදාරය ලැබෙන්න පටන් ගන්නෙ මේ කන්නේ ඉඳන්. දැන් තමයි ගොවි බිමේ ප්‍රශ්නෙ තිබෙන වෙලාව. මේමනේ දැවෝකට එන්නේ දැන් මේ වකුගඩු රෝගය මේ පොහොර නිසා ඇති වෙනවා කියලා සාකච්ඡාවක් ඇවිල්ලා තියෙනවා. පළමු කොටම අපේ රටේ වකුගඩු රෝගය පිළිබඳව මම අහනවා ආණ්ඩුවෙන් නිශ්චිතව කරන ලද පර්යේෂණක ප්‍රතිඵලයක් කියන්නේ. ප්‍රතිඵලයක් කියන්නේ අපේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු තමන්ගේ ඉදිරි ප්‍රොමෝෂන් හරි අධ්‍යාපන ඉදිරි වටිනාකම් ලබා ගැනීම වෙනුවෙන් රිසර්ච් කරනවා. සමහර අය තෝරා ගන්නවා ළමා අපරාධ පිළිබඳ ශාස්ත්‍ර. තවත් සමහර අය තෝරා ගන්නවා මත්ද්‍රව්‍ය පැතිරීම වගේ ශාස්ත්‍ර. තවත් සමහර අය තෝරා ගන්නවා නේද අපරාධ වැඩිවීම වගේ ශාස්ත්‍ර. ඔන්න ශාස්ත්‍ර තෝරා රිසර්ච් කරනවා. ඒ වගේම සමහර අය තෝරා ගන්නවා වකුගඩු පැතිරීම පිළිබඳව ශාස්ත්‍රය. ශාස්ත්‍රය තෝරාගෙන පර්යේෂණ කරනවා. පර්යේෂණ කරලා යප් සාමාන්‍ය ලෝකෙ නැති කතාවක් ඉස්සර පර්යේෂණ පත්‍රිකා දාන්නේ ඊට අදාළ විද්වත් මණ්ඩලයකට. අද අපේ රටේ කරන දේ තමයි විද්වත් මණ්ඩලයට පර්යේෂණ කරන වෙනුවට ඒ පර්යේෂණ පත්‍රිකාවෙල්ල ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියෙනවා. ඉතින් මේ වකුගඩු රෝගය ගැන පර්යේෂණ පත්‍රිකා කීයක් ආවද? කට්ටියක් ඉස්සලම ඇවිල්ලා කිව්වා මේ වකුගඩු රෝගය හැදෙන්නේ ජලයේ හැදෙන ඇල්ගී වර්ගයක් නිසා කියලා. ඔන්න එක පර්යේෂණ පත්‍රිකාවක්. ඊළඟ පර්යේෂණ පත්‍රිකාවක් ඇවිල්ලා කිව්වා මේ වකුගඩු රෝගය පැතිරෙන්නේ වෙල් මාළු, වැව් වල ඉන්න මාළු පරිභෝජනය කිරීම හේතුවෙන් ඒ මාළු වගේ ශරීරයේ ඇතිවෙන ඇල්ගී වර්ගයක් හේතු කොට තමයි මේක පැතිරෙන්නේ කියලා. ඊට පස්සේ තව පර්යේෂණ පත්‍රිකාවක් ඇවිල්ලා කිව්වා මේක පැතිරෙන්නේ ඇලුමිනියම් භාජන පාවිච්චි කරන නිසා මේ ඇලුමිනියම් භාජන හේතුවෙන් තමයි මේ වකුගඩු රෝගය පැතිරෙන්නේ කියලා. ඊට පස්සේ පර්යේෂණ පත්‍රිකාවක් ඇවිල්ලා කිව්වා මේක පාවිච්චි වෙන්නේ මේ වකුගඩු රෝගය හැදෙන්නේ නෙළුම් මල කන නිසා කියලා. නෙළුම් මලවල කුවර අස්සේ මේක වර්ධනය වෙනවා. නෙළුම් මල කනවා නම් කුවර සුද්ධ කරලා කන්න කිව්වා. නෙළුම් මලේ කුවර සුද්ධ කරන ජුකි මැෂින් එකක් වුණා උනේ. හරිද? අපිට මෙහෙම කිව්වනේ. ඊට පස්සේ කෙනෙක් ඇවිල්ලා කිව්වා නලින් සිල්වා ඇතුළු ගෝල බාලයට කිව්වා නාත දෙයියෝ කිව්වා. හරිද? නාත මේ ආවර්තිතා වගේ හොයාගත්තේ මේ හරිද මේ කිස්තු වර්ෂ ගණන් වල හරිද? මේ ඇකඩමියම් ওই ආවර්තන වගේ තියෙනවා හකටේ මෑතකදී. හැබැයි නාත දෙයියෝ කියලා තියෙනවා මේකට හේතුව ඇකඩමියම් කියලා. අපි අහන්නේ ආණ්ඩුව කොතනද විධිමත් පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත්ලා? මම පාර්ලිමේන්තුවේදී යෝජනා කරා. පළමු කොටම රටේ වකුගඩු පර්යේෂණ ඒකකයක් පිටවන්න. මේ සිළු පර්යේෂණ පත්‍රිකා එතෙන්ට ගිහින්. එතෙන්ට ගිහින් විද්වත් මණ්ඩල කරේ සාකච්ඡා කරා. එසේ නැතුව තම තමන්ගේ ඔළුවේ තම තමන්ගේ හිතේ ඇදෙන ඒවා මේ වකුගඩු රෝගෙට හේතු කියලා කියන්න එපා. හැබැයි මේ ඔක්කොම ගත්තාම එකක් පැහැදිලිව තියෙනවා. මොකද්ද? මේ ඔක්කොටම වතුරේ සම්බන්ධයක් තියෙන බව පේනවනේ. නෙළුම් අලත් වතුරේ. මාළුවත් වතුරේ. කලෙත් වතුර. නේද? නාත දෙයියෝ කැඩුවෙත් අර ඒ ජලානුව කඩා ගන්න බැරි විඳලා නාත දෙයියෝ කැඩුවා කියන්නේ. නාත දෙයියෝ එක කැඩුවෙත් වතුරේ යන. හරිද? එතකොට මේ ඔක්කොම කළා තියෙන වතුර ආශ්‍රිතව. එහෙනම් පළවෙනි දේ මොකද කරන්නේ?
Oyok kota wada isarna wede tamai, ejana tawada pani jala biya putia padangan. Ikan empalan empas, nuora peting kaya gala peting waturo gini illa, nede, pani waturo gini, padi wewe waturo ampuan depa, hari de igulan de puan de mihim waturo rangi, ika de yumuin ne, ika de dasa kiumun ukura meika de dasa wedi baradani. Dore meika de baradani, meika tamai igulan de meika pidi bandewa, ara honda de pahara illa karna de puan tena, rasani ke pura gini tena. Api mama kian ne mihim, api ekanggai. Rasanya pori wat kala sihir siap kabinik gini, apa yang kagai? Eba kabinik gini weda pilu orang tino. Eba ni weda pilu orang tu mereka kapau dikirim orang mundur mitin. Itu nama persoalan ini. Eni sa wakukadu roge pilu pada nisci tada sa tau mati diri pati lana. Itu orang kira WHO ek warta wakidu wakil. WHO ek ingat villa, lok sauk ke sangidani, mata kela ini jadi kiki pada anak ting kami dua kadala warta wakilir tu. E warta wak kisi nirdeshak ne, mama warta wak dekla tino. ඒ වාර්තාවට අසංකලති ඒ වාර්තාව ඒ පරිශ්‍රණ සඳහා පරිශ්‍රණ කණ්ඩායම හිටියා වෛද්‍යවරයෙක් ඔ කුරුණෑගල වෛද්‍යවරයෙක් ඒ වාර්තාව ආවට පස්සේ මම ඒ වෛද්‍යවරයාට කතා කරා මෙහෙම වාර්තාවක් ඇවිල්ලා තියෙන ඇත්තද කියලා ආ ඒ වාර්තාව ආවද කියලා එහෙනම් පරිශ්‍රණ ඒකකේ හිටපු දොස්තර මාත්‍ය දන්නෙත් නෑ වාර්තාවක් ආවද මේක ඇත්ත කතාව එනිසා දැන් ඔය උපයෝග කරගන්න මේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉදිරිපත් කරන ද වාර්තාවක් උපයෝග කරගන්නෝ ඒ වාර්තාවල එකිනෙකා කරපු පරිශ්‍රණවල Datta mata pada orang gila, ini dia pat kerapika. Loka sauk ke sengidaan yang kisuh tu parreshne, wakud rogi pilih melanggar karlane. Anit parreshne wala puti balik itu kalau warta wak clear dia. Make make winnet, make biye heki, make biye biye yutui, unoyo jadi wak. Arah itu ensa, nisci tu wasin wakud rogi itu koylane. Ensa wakud rogi pilih pada prosesna. Palamu kotam wakud parreshne ikak kaya kodan agala. Mere silu parreshna, patrika ikak kita genella. E pilih pada vidya saka cawa karam karanuna. Itek palamu kalau itu dia tamai, eh jangan tawar pani jalan dia apotek kadang main uora kaya galak penting, betul orang gini, utre gini, ikut utre beranu, nih, ikut utre hebe gul darbi makar ganu, mungkin kau agem, poros anah darik apa tu? Ini lah dari agi pasu bimu hela balan aku. Madan na vidiru janadi putu upadesi kekira kartu kar. Janadi putu upadesi tanah turuti agi ni vini vini novin prakasha kali itu tipi. Oh ki wot kolam bata govin janata govi janata villa pora sana dari villa udgos ne kara ki wot. Heta janadi putu upadesi kami ngain karno. Eya araksa kar geni vini ngojati wakiri karum putu mudi agi na nevi apite.